ුන් ලෝකයක් අනන්ත ගුණසුවදින් සනහාලු ධරමරාජ්‍ය බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් අභියස අපි හැම දෙනාගේම උත්තමාංග නමස්කාරයම වේවා ශ්‍රද්ධාවන්ත පින්වතුනිී හැමදනාම සිතගත නිවී යන සංසාර පිපාසය නිවීයන ජීවිතයට මිහිරි අරුතක් උදාකර දෙන මිනිස්සත් බවට කිරුලු පළඳ වන ප්‍රඥාවේ ලාහිරුමඩල තම හදවත තුළින් උදාකරවන බුදුරජාණන් වහන්සේගේ අමාධර්මයෙන් බිදක්ශ්‍රවනය කරන්නට සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි අපේ ජීවිතය කලු කළ ස්වරණමය ප්‍රදීපය ඉතිහාසේ පුරා දැල්ලුන අදත්ඒේ සරණමය ප්‍රදීපය දැල්වෙනවා ඒ ස්වර්ණමය ප්‍රදීපයෙන් දිගන්තයට විහිදෙන ප්‍රශ්මි ධාරා දෙවිිමිනිසුන්ගේ අඳුරු ගුහා සදිසි හදසන්තාන අදටත් ඒ කාලෝක කරනවා. බුදුරජාණන් වහන්සේ නොමැති ලෝකය අන්ධකාරයෙන් පිරීගිය ගණබහල තිමිරයෙන් වැසීගිය නිරය වගේම දුක් හිතතැනක්. බුදුරජාණන් වහන්සේ පහළ වූ ලෝකය හිරු දහසකින් හඳ දහසකින් නොලැබෙන ආලෝකයකින් එකලු වූ සාන්තක්ෂේම බහුමයක් වගේ. අපි ලැබූ මිනිස්ජීවිතයේ වටිනාකම අනේ කාකාරයෙන් දේශනා කළේ මතුකළේ පෙන්වාවදාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පමණයි. කරුණාව මෛත්‍රිය මුදිතාව ඉවසීම ධරාගැනීම උතුම් මිනිස් ධර්මයන් බව පෙන්වාදෙමින් එවධාර මිනිස්ගුණ හද සන්තානයේ මතුකර ගැනීමේ වටිනාකමකයාදුන්නේ බුදුරජාණන් වහන්සේ. මිනිස් වර්ගයාම වෛරයට වෛරයෙන් පිළිතුරු ලබා දෙෙන්්දී ක්‍රෝධය වෙනුවට ක්‍රෝධ කරද්දිී රාගේයට රාගයෙන් පිළිතුරු ලබා දෙෙද්දී. අවියත අවියෙන් පිළිතුරු සොයද්දී ගැටීමට ගැටීමෙන්ම පිළිතුරු සොයද්දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරාගයට විරාගය වෛරය වෙනුවට මෛත්‍රිය, පංසනය වෙනුවට කරුණාව හිතේ ඇති ගුණමකු භාවය වෙනුවට ගුණවතුන්ගේ ගුණකීමේ වටිනාකම ලෝභකම වෙනුවට නිර්ලෝභී භාවය මේ ලෝකේට මතු කරලා පෙන්මාවදාලා. වර්ස දෙදහස් පන්සිේ හැටගණනකට එහා පැත්තේ දබදි වු තලය කසාවතින් වැසීගිය යුගයක විරාගී බඹසර මැදැ සැනැහුුණ මිනිසුන්ගේ චිත්තාලෝකයෙන් ප්‍රභාස්වර වෙලා මනුලොවින් නැගුණ සදහම් ධාරාව දෙවුලොබ බඹලොබ සිසාරා මේ සක්වල පිටසක්වල සෑම තැනකටම පැතිරගියා. බුද්ධගයා පින්බිමේ වජරාසන භූමියෙන් මතුූන උතුම් විමුක්ති උදානය ්‍රාාව ප්‍රතිරාවදමින් දෙවිි මිනිසුන්ගේ හදවත් ප්‍රබුද්ධ කලාා ආලෝකමත් කලාා ඉතිහාසය වෙනස් කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. සැබෑම චින්තන විප්ලවය ලොවට දායාද කළේ බුදුරජාණන් වහන්සේ. සැබෑම සමාජ විප්ලවය ඇති කලේ බුදුරජාණන් වහන්සේ, සැබෑම ප්‍රජාතන්ත්‍රවාදයලෝකෙට දායාද කළේ බදුරජාණන් වහන්සේ ජාති කුළමලभේද සියල්ල පසකළූ භාගෙවත් බුදුරජාණන් වහන්සේ ලොව උත්තම කුලයඋපන් කුලभේදයමකාදමු ලොව උත්තම පදවියලත් සමකුළුුණින් පිහිට සැදූ ඒ නිදුකාණන් වහන්සේ තමයි මිනිස් වර්ගයාට ශාන්තිය මතු කළේ දේව වර්ගයාට සැනසීම මතු කළේ බ්‍රහ්ම වර්ගයාට විමුක්තියකයාදුන්නේ සමස්ත සත්වවර්ගයා වෙනුවෙන්ම අනන්ත සසරක් පෙරුම් පෙරුවේ භාග්‍යවත්බුදුරජාණන් වහන්සේ. සාරා සංතිය කල්පලක්සයක් වැනි අතිදීර්ඝ සසර ගමනක එකම අධිටනක් වෙනුවෙන් එකම පැතුමක් වෙනුවෙන් ලැබන හැම්ම චක්‍රවති රජසපක්ම, ලැබුණ හැම ප්‍රදේශ රජසැපක්ම. ලැබුුණ සියලු අධිපතිකම් සිටුකම් තනතුරු ලැබුණ සෑම කාසියක්ම ධනයක්ම අතහැරයේ අත්හැරදැම්මි ඒ භාග්‍යවක් බුදුරජාණන් වහන්සේ. හැම අතින් තේජාන්‍යුත ජීවිත ලබ ලබා හැම අතින් ආනුභාව සම්පන ජීවිත ලබලබා හැම අතින්ම බලපුළුවන් කාරකම් ලැබුණත් කුරා කොහඹුවෙකොට හිංසාභක් කලේ නෑ. සංසාරය පුරාාවටේ භාග්‍යවතුන් වහන්සේ. චක්‍රවාති රජකම ලබපු ජීවිතවල සක්විති රජකම හැරදමා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලගේෙ සිරිපාපියෝ මभියස ඒ කොටුණු පලන් හිසතබා ආචාරකරමින්. චක්‍රවර්තිී රජභවින් බුදුසිරිපාපූජා කළේ පෙර සංසාර ගමනි අපේ භාග්‍යවත්තුූ අරහත්තු බුදුරජාණන් වහන්සේ. මිනිස් මනසේ උදාර ගුණ පෝපනය කරගත්තොත් වගා කරගත්තොත් ඉන් ලැගෙන පලය ඒ පුද්ගලයාට පමණක් නොවන බවත් සමස්ත සන්තු වර්ගයාටම ශාන්තිය පිණිස පවතින බවත් තම ජීවිතයෙන් මූර්ති මත් කළ මතු කරල පෙන් මා බදාල වෙ සන්තු රජතුමා කදිරංගාර මහාජාතකයේ මහා සිටතුමා ඒ බගම ජාති ජාතිත් ඉතිහාසේ දෙස බලන්දිී. ඒ මහා උම්මක්ග ජාතකය අප මහා බෝසතාණන් වහන්සේ ඉතිහාසේ යුගයිෙන් යුගයට ඇතට ඇතට යද්දිී මහාබෝසතාණන් වහන්සේගේ අනේක විද්ධ චරිතාපදාන හමුවේ ඒ උදාර ගුණ මතුවෙච්ච හැටි අදපවා අනුමේදනීය හැඟීමක් හදවතට ඇතිකරමින් ඒ බුදුගුණේ පිළිබඳව පුදුමාකාර සහන් හැඟුමක් අපේ හදවති ඇති කරනවා. පිංවතුනි හිතක් නිවෙන එකම ගුණේ බුදුගුණේ පමණයි. මෙලෝකේ බොහෝ දෙනාගේ ජීවිත ගැන අපි හිතනම කල්පනා කරනවා. ඒ වෙනුවෙන් වදවෙනවා ඒ වෙනුවෙන් ලතබෙනවා ඒ වෙනුවෙන් සිතුම් පැතුම් පොදිිබඳිනවා ඒ වෙනුවෙන් අනේක විද්හ ප්‍රාර්ථනාගොඩ නගනවා. එක සාමාන්‍ය මිනිස්මාන සිෙහැසිරීම. කවුරු ගැන කොතන කොහොම කල්පනා කළත් අපේ ජීවිතවලට කිරුටක් කියෙන අවස්ථා බොහෝ තියෙනවා. සර්ව සම්පූර්ණ ගුණ ඇති මිනිස්සු බහුදුන් ජන සමාජයේ හොයනවා කියනෙක සුලබනෑ. ඉතින් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන හිතද්දී. අසවල් තැන දුර්ගුණයක් කියනවාය. අසබල් තැන අඩුපාඩුවක් උනාාය කියා මේලෝකෙ දෙවියකුටත් ග්‍රක්මයකුටවත්. ඒ අබා සැරියුත් මහාමගලන් උතුමන් වහන්සේලාටවත් හඳුනාගන්නට බෑ. ඇයි හඳුනාගන්නට බැරි ඒ ජීවිතේ ඒ තරමින්ම පාරිසුද්ධයි. භාග්‍යවත්. දුරජාණන්වාහ දේශනා කරනවා.ಪරිಸುද್ද ಸೀಲෝස්್ಮ මහනනි ම පිරිසිද්දු සිಿල්್ලති කෙනෙක් මම පිරිසිුදු සිಿල්್ලති කෙනෙක් බවට ගේ ශ್ರාවකಯන්ගේ සාಾක්್ෂි මටವමනානෑ කියೆලා සිංහනාද කරනවා. මහනනිಿ මම පಾರශුද්ධ සමාධයක් ඇතිකෙනෙක් ප්‍රඥාවක් ඇතිකෙනෙක් පිරිසිුද්දු දහම් දේශනාවක් ඇති කෙනෙක් පිරිසිදුು ආජීವයක් ඇති කෙනෙක් මගේ ජීවිතේ පಾರಶුද්್ධිය වෙනුවෙන්. ස්්‍රාාවකයන්ගෙන්මා කිසිදාක සාක්ෂි බලාපොරොත්තු නොවන බව ඒ භාග්‍ය වත් බුදුරජාණන් වහන්සේ දේශනාකොට බදාලා. සැබවින්ම මිනිස් සිතිහාසයේ ඒ විදිහයට බොහෝම තේජානවිත ස්වරයෙන් එහෙත් කරුණාවෙන් පිරීග හදවතින්. විරාගෙ මුව මඩලින් දේශනා කළ එක්ම ශාස්ත්‍රරූන් වහන්සේ භාග්‍ය වත් බුදුරජාණන් වහන්සේ පමණයි. පය සෑම දර්ශනයක් පිළිබඳවම අප අධ්‍යනය කරලා තියෙනවා සෑම ආගමක්ම පාහේ විචාරියට බඳුන් කලාප දන්න ඉතිහාසයේ පහළ වූ ඇති වූ ඒකම තැනකවත් අපේ භාග්‍යවතුන් වහන්සේ විසින් සිදුකල ඔය සිංහනාදය කරන්නට පුළුවන් කිස්සිම ශස්තෘවරයක් ආගමිකනායකෙක් පහළවෙලානෑ යම් හදවතක අන්සුමාත්‍ර වසයෙන් හෝ රාගය තිබේනම් දවේශය මෝහේ මානේ පාපේ පළිගැනීම හිංසනය වර්ගවාදය මෙවත් තිබේනම් කවදාවත් එවන් කෙනෙකුගෙන් දීර්ඝකාලීන් අහන්්ඩ් කරුණාවක් අපක්ෂපාතිී මෛත්‍රියයක් බලාපොරොත්තුවෙන්න බෑ. මොන්නම හේතුවකින්වත් වෙනස් නොවූ කරුණාව තිබුන මොන්නම හේතුවකංවත් වෙනස් නොවුන මෛත්‍රියයක් හදවතේ දරාගත් මොනම හේතුුවකින්වත් වෙන නොවන මුදිිාවක් හදවතින් ඉහිಲු එක්කම ಸಾස්್්‍රරන් වහන්සේ ඒ ಭාග්‍යವත්್ತು අරහ್ತು බුදුරජාණන් වහන්සේ පමණයි. එවිරාගಿ ගුණ අනුරාව නංවමින් දෙවಯන් සහිත ಲෝක එක දබසකට ಸෝ ಭගවා ಯතිපි අරහං කියන මේේ ගුණපාටයಕී වතාවක් කිය වෙනම ඇතිද ඒ භාග්‍යවතුන් වහන්සේ අරಹංගುನෙන් යುක්್ತයි. ඒම කියනකොට දෙවි මිනිසුන්ගේ සිත්වලට පුදදුම නිවීමක් ඇතිවෙනවා. කවම කවදාකවත් රාග රක්ත හදවතකට විරාගි දහම්සුව දැනෙන්නේෙනෑ. දෝස භරිත දෝසාාලෝලිත හදවතකට කරුණාව සිහි ලස දැනෙන්නේෙනෑ. මෝහ පටලෙන් වැසීගිය හදවතකට ප්‍රඥාආලෝකයේ අනුහස දැනෙන්නේෙ නෑ. ඉතින්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. මිනිස් මනස ආවරණය කරන ලද රාග කාලුසිය දෝස මදමාන මෝහ පාප තිමිරය අන්දකාඩ පටලය ඉවත් කරලායි. තම හදවතින් ප්‍රඥාව මතුවෙන්නට ඉඩ හැරලා අමාධරමය දේශනාකොට වදාලී. එහම දහමක් දේශනා කළ හැක්කේ සැබවින්ම සම්මා සම්බුද්ධ උතුමාන් වහන්සේ කෙනෙකොට පමණයි. සම්මා සාමං්ච සම්බධම්මාන බුද්ධත්තා සෝභගවා සම්මා සම්බුද්ධෝ. සියලු ධර්මතා තමන්ගේ විශිෂ්ඨක් ඥානයෙන් අවබෝධ කළ ගුරුවරයකුගේෙන් අසා දැනගෙන නෙමෙයි. ගුරුවරයකුගේ අනුසාසනාවක් අනුව පුහුණු වෙලත් නෙමෙයි. ගුරුුවරයකුගේ නිර්දේ ෝස්සේ සිතකයි වචනය හසුරු වලත් නෙමෙයි. ස්ොයම්භෝගඥානයෙන් ස්වාධීනම තම හද සන්තානය මතුකරගත් ආරෙ චින්තනයක් හොස්සේ එහෙත් පෙරපිරු පාරමී ධරම බලයන්ගෙන් මෙහෙ වන ලදුවයි. උදාාර ධරමය සම්බුදු හදවතින් මතුවෙලා ආවි. බෝකාලයක් වැසීතිබුණ සනාතන ධරමය චතුරාඩෙ සත්‍යය. මේ දහමලෝකෙට මතු කලාා සිංහරාජයෙක් සදිසිව ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතිං අද පවා ඒ සම්බුදු ගුණ මහමය ඔබට මට දැකගන්න දැනගන්න මේ උදාර ධරමය පොරදු කරීමෙන් හැකියාවතියෙනවා. යෝ ධම්මම්පස්සති සෝද් මම්පස්සඇති. බුදුජාණන් වහන්සේ අදත් දකින්නට පුළුවන් ඒ අමා ධරමය අවබෝධකිරීමෙන් බුදුරජාණන් වහන්සේගේ පාර සුද්ද චරණය ආජීවය දිවිපැවැත්ම ගමන්මග චින්තනය මෙහැමදේම කැටිවුුණ ගුණයයි විද්‍යාචරණ සම්පන්න නමින් දෙවිමිනිසුන් හඬනගා කියා අදත් වන්දනා කරන්නේ ලස්සන ගමනක් කිසිදාක නොපැටලුන ගමනක් නොවැරදුන ගමනක් හරිද වැරදිද මේමාවත මේක කළොත් මොනවාවෙයිද. එම සැක සංකා නොෝපදින ගමනක්. අත්ත කෙලමතානුයෝගය දුකට හේතු වෙනවා. කාමේ සුකාමසු කල්ලිකානුයෝගය විපතත නිරයට හේතු වෙනවා. මේ අන්ත දෙක අතහැර දැමූ මධ්‍යම ප්‍රතිපදාවෙන් දීර්ඝකාලීන සසර ගමනක් පුඩා උතුම් විමුක්ති සුව හොය හොයා නිික යෝ කියයා ගන්නා විද්‍යාඥන්ඥය කියාගන්න සාස්ත්‍රඥඥඥය කියාගන්න. බෝදනා ෝකට පහලවනාා ඔවුන් ලැබු අදැකීම් පොත්පත් පිරන්නට ලිව්වා ඔවුන් ඇස් දෙකෙන් හඳුනපුදී කන්දකෙන්දක අහපුදේ නාසෙන් දිබෙන් මේ ශරීරයෙන් මේ මනසයම් වපසරියක හසුරු වල තේරුංගත්තදේවල් යහුසුළුව පොත්පත්වලයාා හැබවා. හැබැයි ඔවුන්ගේ යුගෙන් පස්සෙ පහළ වූ තවත් මිනිසු වෙනම විදිිය චිින්තනයකින් ඒ සියල්ල ඉතිහාසේ බොරු කලාා. බුදුරජාණන් වහන්සේ අංච භික්කවේර්. තහාාගතෝ තත්හාගතයන් වහන්සේ මහනෙන සදේවකේ ලෝකයේ සමාරකයේ සබ්‍රක්මකේ සස්සමන බ්‍රහ්මණයා පජාය දෙවියන් බම්බුන් මරුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සත්ව ප්‍රජාව තුළ දිිත්්හං සුතම්මුතං විඤ්ඥාතාං. මේ ඇස් දෙකින් දැකපු දෙයක් වේනම්. අතීත වර්තමාන අනාගත කියයන තුන්කාලයේ ලෝක සත්වයම්. ඒයන්නේ මිනිස්සු දෙවියෝ බ්‍රහ්මයෝ. මෙ සියලු සත්වයෝ. ඇස් දෙකෙන් දැකපු දෙයක් වේනම් කන් දෙකෙන් ඇසූ යමක් වේනම් නාසේෙන් ආග්‍රාණය කරන හඳුනගත්තයම් සුවදක් වේනම් ඩිවෙන් විදිනලදයම් රසයක් වේනම් කයින් ලබනලදයම් පහසක් වේනම්. පරියේ සිතං පරියේෂණය කරනලද යමක්නේ වේනම් පත්තං ඒ පරියේෂණයට අනුව ඔවුන් නිගමනය කිරම්වසයෙන් පැමිණියම් අදහසක් මතවාදයක් වේනම්. පත්තම් පරියේ සිතං අනුවිචරිතම් මනසා මේ මනස හසුරුවල දැක හඳුනාගත් යමක් වේෙනං. සබබන්තන් තතාාගතයන අබි සම්බුද්ධං. ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේ අවබෝධ කලා. දැන් ඔබ හිතාගන්න මොන්න තරම් පුදුම ලෝක විවරණ ඥානයක් ඒත් අථහාගතයන් වහන්සේට පිහිට ආතිබුණද. ලෝකයේ සත්තුවේ හඳුනාගත්තදේත් හඳුනා නොගත්න්නේේත් සියල්ලෙන් සියල්ල අවමෝධ කරපු නිසා. ලෝකය ගැන සත්ව සංකහාර අවකාස කියන සකලවිද ධර්ම සමුදායගැන ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අසමයි අසම සමයි. ඒ අසම සමභාවයයි ලෝකවිදූ සෝභගවා කෙලවන්දනා කරන්නේ. ඔබ දන්නා ඉතිහාසේ බලන්න මිනිස්සු දෙස. යුද්ධ විරුව පහළවුනා, රණ විරුව පහළවුනාා, අනේකාකාර හැකයාා ඇති තරක ශාස්ත්‍රයන්හි කෙළපැමිණි තර්කවා දීන් පහලුනාා. නොෙක් විදිේ කාය ලයන් ඇති මිනිසු පහලවුුණා ඒවගේම සාමාන්‍ය මිනිසා පුදුමයට පත්වන විදියේ හැකියාවන් සහිත උදවිය මේ ලෝකේ කලින් කලට පහළවෙලා ඒ වකවානුව තුළ යම්බඳු කීර්තිනාමයක් දිනාගන ඉඳලා ඔවුන් ජීවිතවලින් සමුගන්නවා. ඔය කොයිජාති කෙනෙක් මේ ලෝකෙ පහලවුනත්, ඒ කාටවත් බෑ සමස්ත මිනිස්වර්ගයාගේම අවධානය දිනාගන්නට. ඒ කාටවත්බෑ සමස්ථ දෙවියන්ගේ බ්‍රක්්මියන්ගේ හැම දෙනාගේම අවනත භාවේ අනුකූල භාවය දිනාගන්නට. රටක ඉන්න රජබරයාට පුළුවන් කමතියෙන්නේෙ ඒ රටේ මිනිසුන්න්න පාලනය කරන්න පමයි. ඒම නත්තං විදේශ රටකන්න මිනිසුන් පාලනය කිරීම හැකියාව හුට නෑ. ඒ බගේම නාගලෝක ඉන්න මහාකාල නාරදතුමාට පුළුවන් කම තියෙනවා නාගලෝකයේ පාලනය කරන්න. පහාරාධ වේපචිත්ත අසුරේන්ද්‍රවරන්ට පුළුව. ඒ අසුර ලෝකයේ පාලනය කරන්න. සක් දෙවි දුට පුළුවන් චාතුන්ම හාරාජිකයක් තාවතින් සැප් කියන දිව්‍යලෝක දෙකේ අධිපතිකම් කරන්නට. ඔය දී සහස්්‍ර තිසහස්ත්‍ර කියන බ්‍රහ්ම රාජිවරුන්ට පුළුවන් ඒ අනුහසින් සක්වල දහසක් දෙදහසක් මෙමගේ ආලෝකමත් කරමින් අනුහස පතුරුුවන්නට. එවගේම ඔය ආලෝක වගේ යක්ෂ සේනාධීපතිවරුන්ට පුළුවන් තමන්ට හිමි යක්ෂ කුලකයට නායකත්වේ ලබාදෙන්න්නට. ඒ වගේ මඔ ඉන්ද සෝමවරුුණ භාරත්වාජ ප්‍රධාපතියකෙන ක්ෂ සේනාධිපතිවරුන්ට පුළුවන් ඒ යක්ෂ කොට්ට හාසයන්ට නායකත්වේ ලබා දෙන්නට. එවගේම මේ ලෝකයේ ජීවත්වන දෙවියන්ට බ්‍රහ්මයන්ට මිනිසුන්ට තම ආධිපත්්‍යය අනුහස පතුරුවන්නට පුළුවන් භහුමික සීමා තියෙනවා එකයන්නේ පොළොවෙස් සීමමා තියෙනවල්ලංකාරාජට සීමාවක් තියෙනවා. ඉන්දීයරාජට සීමාවක් තියෙනවා ජම්බුද්වීපයට යම් සීමාවක් තියෙනවා. ඒ හැම තැනකම තම අධිපති බව පවත්වන ඒ රජබරුන්ට තම අනුහස ආනුභාවය සීමාවක් තියෙනවා. හැබැයි ඒ ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේට එ බෞඳදු සීමාවක් නෑ. බුදුරජාණන් වහන්සට පුළුවන් ඕනෑම තරාතිරමක ප්‍රචන්්ඩ මනසක් ඇති මනුස්සේක්ව, පුංචි බලුකුක් එෙක් වගේ දමනය කරන්නට. මොහොතකින් දනින් වැටිලා සිරිපා සිබින තරමට දමනය කිරීම හැකියාව. ඒ සම්බුදු බලය භාග්‍යවතුන්නා සිරතියෙනවා. පෝනෑම ප්‍රචන්ඩ යක්ෂේක් ඕනෑම කුරිරු පාපී මිසදිටු අමනුෂ්‍ය බලවේගයක්. මොහොතකින් දමනය කිරීමහැ කියියාව ඒ භාග්‍යවතුන්නහන් සිරතියෙනවා. ඒ පමණක් නෙමෙ, ඔය දිවලෝකෙ ඉන්නම අනේ කාකාර සැප සම්පත්වලින් මදමාදයට උන්මාදයට පත්වෙචච දෙවියෝ. ඔය හැම දෙවිය එෙක්ම අවසානි බුදුරජාණන්වා සෙළඟ දනයවනා. ඒ කාලෙැත් නුවර දෙවරම් වනාරණට විශාල දිව පිරිසක් ඇවිල්ල වන්දනා කරන්නෙත් නැතුව බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේත් සමගම එකට එක කියමින් ටිකබෙලාවක් ඔවුන් කතාවක් දිගට ඇඩගෙන ගියා. ඉතින් අවසානයේ භාග්්‍යවත් බුදුරජාණන් වහන්සේට එතනහිට පු එෙක්තරක් දෙවි කෙනෙක් චෝදනාවක් කළලා ශ්‍රමණ බවත් ගෞතමයන් දවේශය ඇතිකරගන්නවා කියලා. ඉතින්ඒ අවස්ථාවේ බොහොම සාන්ත සිනහාවකින් මහකුළුණු සමවතින් භාග්‍යවතුන්නාාස වදාල ආරයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලාට දවේශයක් ඇතිවෙන්න නෑ. ඒය නුබට නොවටහීමයි මෙතන තියනෙකම කාරණය. අවසාන ඒ දේපතාව වැරැද්දට සමාවත් අරගෙන සිරිපාසිභ වන්දනා කලා. ඉති එනිසා ඔය හැම දෙවියෙක්ම බුදුරජාණන් වහන්සේලඟ දනින් වැටුණා. එබගේම සහම්පති වගේ මහ බ්‍රක්්මරජුරු හරි ප්‍රතාාපවත් තියජස් ඇති අය. ඒ හැම දෙනාම බදු සිරිපාබියසධනින් වැටුණා. බුද්ධරාජයට පත්වෙනට පෙරාතුුවම් අනෝමා නදීතීරයේදී කපා ඉවත් කරන ලද කේස දාතුවන් වහන්සේලා සිදුමිනි සෑයට රැගෙනගහිල්ලා. රණින් විදිෙන් වටිනා වස්තුූන්ගෙන් බඳිනලද ඒ සෑය තැන් පත් කරලා ලොවතුරා බුද්ධරාජයට පත්වෙන්න්නට පෙරාතුුවම දෙවියෝ බ්‍රහ්මයෝ වන්දනා කරන්න පටන් ගත්තා. ඇඳගෙන හිටපු ේ වස්ත්‍රටික එදා ගටීකාර බ්‍රහ්මරාජරන් කරඩුවක තබාගෙන හිසේ තැන්පත් කරගෙන. බ්‍රහ්මලෝකෙට අරංගේල්ල සළුමිනි සෑ බැඳලත් තැන්පත් කරල බන්ඳනා කරන පටන් ගත්තා. ඒ වස්ත්‍ර චීවර නෙමෙයි ඒ ස්්‍රොද තහාාගතයන් වහන්සේගේ බුද්ධරාජට පත්වීමෙන් පසුව පහළ වූ කේ සදාාතුන් වහන්සේලා නෙමි. ඒ උනත් දෙවියෝ බ්‍රහ්මයෝ පවා ගිහි කාලයේම ඒ තහාගතයන් වහන්සගේ සාරේරික පාඩි භෝගික. දහතුන් වහන්සේලාට වඳන්නට පුදන්නට තරම්. ඒ බුදු බලය ඉදිරියේ අවනත වුණ. ඒ බුදුරජාණන් වහන්සේ ළඟ ඔය භකවාගේ බ්‍රහක්්ම රාජමරු තුදුවාගේ බ්‍රක්්ම රාජමරු, ඒ කාලෙත් තිිටේ වගේ බ්‍රක්්මරාජමරු ඒ බුදු බලය ඉදිරියේ එහැම දෙනාම දමනේ වෙලා දනංගටනා. අපට බෑ ඇතැම්මිට අම්මකෙනෙකුට බෑ තාත්තක් කෙනෙකුට බෑ තමන්ගේ දරුවන්ම හරි හැටිගේ කරු කරගන්නට. ස්වාමියයාට බෑ තම භාරියාව හරි ැටිේකරුගරගන්නට භාරයාාවට බෑ තම ස්වාමියාවකීකරුගරගණට සාමාන්‍ය ලෝකයේ. ඒ වගේම බැලුවොත් සාමාන්‍ය ලෝකයේ යම් පුද්ගලයෙක් ඉන්නවනං ඒ පුද්ගලයාට දහ දෙනෙක් පහලොස් දෙනෙක්වත් තම මතයට එකතුකරගෙන් හරිහැති ස්ථහිරබ පිහිටුවනට බෑ හැබැයිඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඉමක් කොනත් නැති අනයෙක්විද ආසේ නිශ්‍රය වලින් ගැවසීගත් හදසන්තාන ඇතියවුන්. සියදහස් ගණනක් කෝටි ප්‍රකෝටිගනක් අ සංකහිී අප්‍රමේය ගනක් දෙනා එක්කම බුදු පෙළහරක එක්කම බුදුරජාණන් මහන්සේගේ පුද එක්්‍රයා කරමින් ඒ සිරිපාපියෝ මබියස දනින් වට්ටවනට තරම් මහා බුදු බලයක් හිනිිවයි ඒ අතාාගෙතයන්වාසලෝකෙට වැඩම කළේ. බුද්ධගයා පින්බිමේදී දසබිම්බරක් මාර්සනක පරාජය කරල පස්මරුන් පරයාලෝ තුරා බුද්ධරා දෙට පත්තුූ විගස එක්තරා. මරදතිකාාවක් ඒ භාග්‍යවතුන් වහන් ඉදිරියේදී යම්බදු නර්ථනයක් දක්වල අවසානි වෙහෙසට පත්වනා ඇය ප්‍රකාශ කරෙන්වත් දැන්නම්විතිං. අපට බෑ මේ ලෝකෙ අනුුවස පවත්වන්නට ඒ බුදුරජාණන් වහන්සේ වැඩඉන්නකම්. අන්නේ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ වදාාරෙනවා. ධම්මේන නීය මානස් කා උසූයා භවිස්සති, මන් මේ ලෝසතුන් සාන්තියේවෙෙත්ත දහමින් විෙනයෙන් දහම් යානාවෙන් ගෙන යද්දිී කාටද ඉරිසිියාවක් ඇතිවෙන්නේ කියලා. ඒ අනුත්තරෝ පොරිසධම්ම සාරථයේ ගුණබලය අද පවාජීවමානයි. අපේ වැඳුම අපේ සාධකාරය අපේ නමස්කාරය මේ මල්පූජාාව සංග පූජාාවදධම්ම පූජාව මේ සියල්ලම හිතල බලනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ අනුත්තරෝ පුරිසදම්ම සාරථී ගුණයේ අනුහසයි ගුණයේ බලයයි. බුදුරජාණන් වහන්සේ අන්න එබන්ඳු අකාලික රැකවරණයකින් අකාලික සම්බුදු අනුහසකින්. ලොවට පහිට ඕූ උතුමන් වහන්සේ. දෙවියූ බ්‍රක්්මයෝ මිනිස්සු අන්ද මන්ද වූ සිත්්ඇතිව. මං මුලාහූ සිත්්තඇතිව, හරියටටි දර්ශනයක් හරියටි ඥානයක් හරියටි අවබෝධයක් නැතිව. ඉබාගාතය ඇවිදගනගිය හැටි දර්සන ඉතිහාසියෙන් ආගමිඉතිහාසිෙන් ලෝකෙ පැහැදිලිබෙනවා. ඇතැම් ආගමි කූමතුව විසින් මේ ලෝකෙ මිනිසුන්ගේ ගලෙයින් මහපොළොවත් තෙත් කළේ ආගමේ ඇති බිහිසුනු බව කියාපාමින්. ඇතැම් ආගම මතවාදීන් විසින් කරමය පලය සනාතන ලෝධම ප්‍රතික්ෂප කරමින් මිනිස් මනසට තිරිසන් ගති ආරෝපනය කළේ ඉතාම නිර්ධය විලාසයෙන්. ඉතිං ඔහොම බලනකොට නොයෙක් ආගමිකු උමතුන් විසින් මේ මිනිස් ඉතිහාසය ලයින් කලතාදමමින් ලයින්තෙත් කලා ඒ සියල්ලාතර. භාග්‍යවත් බදුරජාණන් වහන්සේ දෙව අන්ට හඬ නගා අමා ධරමේ දේශනා කළා බ්‍රහ්මයන්ට හඬ නගා අමා ධරමය දේශනා කලාා දෙවි මිනිසුන් සහිත ලෝපයට අමා ධරමේ දේශනා කළා ඒ ධරමය ඇසු ඇසුුවෝ ඒ බුදුබණින් සැනසි සැනසිී නිවි නිමී ගිහිල්ලා සදාාත්නික සුවයට. එකතුනාා නැත්තං අමානිවලින් සැනසුනා. දෙවියන්තත් වෙන ශාස්තෘවරේක් ආචාරිවරයෙක් නෑ. බ්‍රක්මයන්තත් වෙන ගුරුුවරේක් නෑ ඒ භාග්‍යවතුන් මහන් සිහැර. කාසිකෝසලාදී මහ රජවරු අංග මඟදාදී දීපයන්න්නේහි අධි රජවරු බිම්බිසාර වගේ මහා රජවරු ඉන්ම පිට පහල වූ ධර්මා සෝක රජතුමා වගේ මහා දීපචක්‍රවත්ති රජවරු ලංකා ධරනීතලේ. ල්ලනලද දුට ගැනුවාගේ දීප චක්‍රවති රජමුණු මේ හැම දෙනාටම අවසානයේ බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියෝ මේ සරණ අයුතුරුවනේ. එහම බලනකොට දෙවියන්ට බ්‍රහ්මයන්ට මේසුන්ට සමස්ත සත්ව ප්‍රජාවටම එක්ම ශාස්තෘන් වහන්සේ නමයි ඒ අපේ භාග්‍ය වත්බුදුරජාණන් වහන්සේ. සත්ත් හාදේව මනුස්සානං කියන එවදාාර ගුණයි අපි සිහිකරකර වඳින්නේ ඒවඋදාාර බුදුගුණේ සිහිකඩමින්. අහල තියෙනව මේ මිනිස් ඉතිහාසේ නොයෙක් දෙනා නොයෙක් මතවාද ජනසමාජයට එකතු කලාා මුහු කළා. ඒ මතවාදයන් හි පැටලුන මිනිස්සුන්ගේ ප්‍රාථමික මනුස් ගති පවා අතුරුදන් වෙලා. සැබවින් මේ මනුස්ෙක්්ද කියන්න බැරිවිදියට කුරිරු පාපි මනසකින් ලෝකෙ ජීවත් වෙලා තමාටත් ලොවටත් හිංසා පමුණෝ ප හැටි අපි දන්නා ඉතිහාසේ සාක්්චිතයවා බොහෝම. එවන් යුගයක එවන් නිතිහාසේක මතු වූ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමැති මහාවීර උතුමාන් වහන්සේ අවබෝධ කරනලද අමා ධර්මය ලෝකයට දේශනා කළේ හරියට සුවඳින් සුවඳ කැවුණ සහන් සුවයක් මුළු ලෝක පැතිරිලා යනමෝක. පහනකින් පහන් දහස් ගණනක් ආලෝකමත් කරලා ගමක් රටක් ලෝකයක් එකලු කරනවා වගේ. මලකින් මලකට ඇමුණුන මල් මාලාවකින් ලස්සන මල් සැරසිල්ලක් හදනවා වගේ. තම හදවතින් මතුන කරුණාධාරාව, මුදිතාමධ ධර්මදාරාව, මේසිියල්ල ලෝ සතුන්වෙත, ගුරු මුෘෂ්ටියකින් තොරව දායාද කරමින්.ඒ අමා දහම් අවබෝධේවෙත මාවත ඒ භාග්‍යවතුන්හාසෙබවිව පර කලා. සූත්‍රවසයෙන් සුවිශාල් ධර්මස්කන්ද ප්‍රමාණයක් දේශනා කළා. දබසකට පයකුත් මිනිිත්තු විස්සක් වගේ ඉතාම කෙටිකාලයක් තමයි. ඒත් අතහාගතයන් වහන්සේ සිංහසෙයියාාවෙන් සැතපුනේ. ඉතාම ස්වල්ප ප්‍රමාණයක් තමයි ස්වල්පකාලයක් තමයි විවේක ගත්තේ. සෙසුමුළු කාලය පුරාවටම ඒ ධරමරාජි බුදුරජාණන් වහන්සේ. සමස්ත සත්වයා වෙනුවෙන් දෙෙවුලොවින් මනුලොට මනුලොින් දෙවළොවට දෙවුලොවිින් බඹලුවට බඹලොවිින් ඇැත මනුල්ලොවට මේ සෑම තැනකටම වඩිමින්. මේ ශ්‍රී ලංකා ධරනී තලයට තුන්වතාවක් වඩිමින් අවබෝධ කරන ලද අමා ධරමය. මනිසුන්ට පහිට පිණිස පහිටು වන්නට ಪදුುමාಾಕಾර ಉಸ್ಸಹಾಯ ගත්್තා ඒ බුදුරජාණන් වහන්සೆගේ සಂබුද್ධ ජීවිಿತೆ ಪುರ ಅරදු ತಲಿಸ್ පහක් ඒ අවරදු ಹತಲಿಸಪಹ ಪರාවටම ඒ ತಥಾಗತಯන් වහන්සේ ರා ಅವරදු ತಲಿಸಪಹ ಪರಾාවටම ಇතාම් ಸೀමිතවෙලාವක්್තමයි ತಹಾගತಯන් වහන්සේගේ සමාಪ್ತಿ ಸುೇವෙනුවෙන් ವೆංಕಲේ ಸಿಸುಮಲು ಕಾಲೇ ඒමඩලින් අමා ධරමයේ දේශනා කරන්නයි කල්ගත කලේ ඒ අමා ධරමය දේශනා කරපු නිසාමයි අද අපට මේලෙස මේ අමා ධරමය අසන්නට දේශනා කරන්නට හැකියාව තාම ලෝකි තුර වෙලාතියෙන්නේෙ. ඔබ බලන්න ඒ බුදුරජාණන් වහන්සේගේ ස්්‍රාවකයෝ මහා සංගරත්නය අද පවා. සිරිමත් ලෙස මා ධරමේ දේශනා කරමින්. මිනිසුන්ගේ හදවත් සදා කාලයට නිවනවා. මිනිසුන්ගේ ජීවිතවලට මින්මතු මින් පෙර කිසිදාාක නොැඩුන උත්್තම අරතුතක් ජීවිතවලට එකතු කරනවා. හෙට දවස මැරි ල හිලා නිරේයන්නඉන්න මිනිස්සු දිීබිය ලෝකගේ මහා දෙව් මැදරුුවල ආනු භාාව සම්පන දෙව් රජවරු බවට පත් කරනවා. ඒවගේම මේ ලෝකේ ඩැඩි ලෝබීතුවෙන්. ගල් වූ හදබත් ඇති මිනිස්සුන් ගෙසිත් මේ අමා ධරමය ඉදිරියේ වෙන්ඩුරු පිනක් වගේ උනුවෙලා දාහනපතින් බවට පත්වෙනවා. ඇඟමස දන් දෙෙන මිනිස්සු ඉන්නේ බුදුරජාණන් වහන්සගේ ශ්‍රාාවකයෝමයි. ඇඟ ලේය දන්දෙන මිනිස්සු බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකියෝමයි. හිතල බලන්න ඉතිහාසේ දෙස අදත් එෙහෙමයි. ඒ භාග්්‍යවතුන් වහන්සේගේ අමා ධරමය ලෝකේටම පුදුම සැනසීමක් උදාකර දෙනවා. ඒ භාගිවතුන්හසගේ ජීවිතය මිහිරියාව ඒ ආනන්ද ඒ සතුට මට මතක් වෙනවා පෙර එක්තරා බුදුරජාණන් වහන්සේ නමක් විපස්සී නම් වූ දසබල ධාරි බුදුරජාණන් වහන්සේේ ලෝකට පහළ වුණා. පහළවෙල එක්තරා පුස්කරණියකට පොකුණල්කට වැඩම කරලා පැම් පහසු වෙල ගොඩ ඇවිල්ල අඳන සිවර පපිටිං ඒ සස්ශත්‍රී සටීරේ වතුර ටිකක් වේරෙනකං ඉන්නවා. ඒ සමීපය හිටපු ගසක හිටපු දේවතාවයක් මේ තත්හාගතයන් වහන්සේගේ ශ්‍රී සරීරයේ දැකලා. රන් කදක් වගේ බදැන සරීරය දැකලා ඇති වනාවූ සතුට හයිියෙන් අත්පුඩි ගැව්වා අත්පුඩි ගාල සාදු සාධ කල සාධ කාරදුන්න. එදායි අත්පුටිහාල සාදුකාරදලා බුදුගුණේ ඒ සම්බුදු බඳ දැකලා ඇති කරගත්ත ප්‍රීති වේගය නිසා ඒත් දේවතාවිය ඒම නැත්තං එදා ඒ දෙවියා මහාකල්ප අනුවක් දදුගතිීයවැටනිිනෙන. බලන්න බුදු බලයට සිතපාදවා ගැනීම මොන තරන්ද. මේ බුද්ධ ශාසනයේ පැවිදදි වෙලා මහා රහත් භාාවයට පත්වෙෙලා. ඔයි ඉතිහාස කතාාව හෙළි දරව් කලා ඒ මහා රහතන් වහන්සේ. එම හිතල බලනකොට, බුදු සිරිපාභිය සුපිපිසුවඳ මලක් පූජාකිරීම. මන්න තරන්නම්. පින් ගංගාවක් එකතු කරන මද. ඒ භාග්‍යම තුන්න්නාන්සිගේ ගුණේකට සිතපහදවා ගැනීම මොන තරන් නම් පින් ගංගාවක් එකතු කරනවද. ඒ අමා දරමය මොහොතත් සිතපාදවාගෙන ඇසීමෙන් මොන තරන් සැනසීමක් ලෝකට උදාකර දෙනමවද. භගවා බතසෝ භගවා, ඒ කාන්තයෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි. ඒ භාග්‍යවන්ත ගුණය ඒ වාසනා මහිමය මේ ලෝකෙ වෙන කාර්තවත් පිහිටල නෑ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහිකරන සිහිකරන හදවතේ ඒ වාසනා ගුණ මතු වෙනවා. කවරුන් හෝම මේ ලෝක උදේ හවා හිතයි නම් ඉති පිසෝ භගවා රහන් සම්මා සම්බුද්ධෝ කියලා. කාලයක් යනකොට එයාගේ හදවත සෑහෙන තරමකට කෙලෙස් බරිින් අතමි දෙෙනවා. සෑහෙන තරමකට මුලාවෙන් අතමි දෙනවා. සෑහෙන තරමකට පිරිදුසු දැක්මක් ඇති සම්මාධිට්ටියක් ඇති කෙනෙක් බවට පත්වෙනවා. සෑහෙන තරමකට හොඳ සංවර්ධනය වෙත් චරිතයක් ඇති කෙනෙක් බවට පත්වෙනවා. සෑහෙන තරමකට පැටලිල්ලෙ මයාාවෙන් මුලාබින් අතමි දෙනවා. සෑහෙන තරමකට දෙවිි මිනිසුන්ගේ අවධානීයොමු වූ දෙවි මිනිසුන්ගේ වැදුම් පවා ලබන උපාසක උපාසිකවක් බවට පත්වෙනවා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සගේ ගුණ උදේ හවා සිතයි නම් ඊට වඩා මීහිරක් මේ හදබදට ඇත්තිනෑ. ඒනම් සහිපත් කරගන්නට බුදුරජාණන් වහන්සේගේ අමුෘර්තයක් බඳ බුදුගුණ අද පවා අපිහැම දෙනම් උදේ හවා සිහිකලොත් එමගින් ලැබෙන ශාන්තතිය අනුහූපමේයයි අපමනයි. ඒ ශාන්තිය ලබන්නට අපිට තව ඉතුරවෙලා තියෙන්නේෙ බොහෝම පොඩිකාලයයි. භාගෙවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචහි භික්කවේ හානානි. අබින්නම් පච්චවෙක්කි තම්භානි. ගහට් හේනවා පබ්බජිතයෙනවා. මහනනිි කරුණු පහක් තියෙනවා. ගිහිවේවා පැවිදිවේවා. විික්ෂුවක් වේවා භික්‍ෂුණයක් වේවා. උපාසකේක්ේවා උපාසිකයා උපාසිෙකාවක් හෝවේවා. තරුණේක් වේවා තරුණයක්ක් වේවා මොන තරාතෙරමක කෙනෙක් ුනත් කමක් නෑ. කුඩා දරුවෙක් වේවා දැනුමක් තෙවරුමක් තියෙන වයිසක ඉන්න. කරුණු පහක් තියෙනවා උදේ හවා දිනකට. දෙතුන්වතාවක් නෙේ දහ දොළොස්වතාවක් නෙමේ නිරන්තරයෙන් සිහි කරන්න ටඕන්. අබින්හම් පච්චවැැක්කි තම්බාන අබින්හං කියලක කියන්නේ නිරන්තරයෙන්ම සෑම මෝතකම වගේ හිතන්න ටඕනි කරුණු පහක් තියෙනවා. මොනවදය කරුණු පා. ජරාධම්මෝමි, ජරාධම්මෝමී මම ජරාවට පත්වෙන කෙනෙක්. ජරාදම්මෝමී, අබින්නම් පච්ච වැැක්කි තම්බා. නිතර නිතර සහි කරන්න කියෙනම් මම ජරාවට පත්වන කෙනෙක්. කාටද සහිකරන්න කියන්නේ භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට. ගියන්ටත් පැවිද්දන්ටත්. ඔබටත් මටත් සහිකරන්න කියලා. නිතර් මෙනහි කරන්න කියලා දේශනා කරන මම ජරාවට පත්වන කෙනෙ. ඒ කාරණය ඇයි භාග්‍ය උතුන්වාහගේ දේශනා කරන්නේ. මේ ලෝකෙ කාග ශරීරයද ජරාවට පත් නොවුනේ. මේ ලෝකෙ කාග කෙස් කළබද. ඉදිී නොගියයේ, මේ ලෝකෙ කාගේ හමුද රැලි නොවැටුනේ, මේ ලෝකෙ කාගේ ද්ද ගැලවී නොවැටුනේ. මේ ලෝකෙ කාගේ යොවුන් වියද අපරට අවරට ගිහිල්ලා ජරාජීර්ණ වෙලා හිමි වෙලා නොගියේ. හොඳර හිතල බලන්න. ඒනම් ජරාාවට පත්වීම උරුමය කරගක් මිනිසා. එසේය කියයා මැනහි කරන්නට මැලිවීම මොන්න තරන්නම් අන්දවීමක්ද. ඒන ඔබද මාද මුොහොතින් මොහොතට ජරාවට පත්වන බව. ඒ භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කොට දේශනා කළා. ඒ කාරණය උදේ හවා නිරන්තරයෙන් සිහිපත් කරන්නට ඕන. මහණනි ඇයි මම එහෙම සිහිපත් කරන්නට කියන්නේ. මම ජරාවට පත්වන කෙනෙක්ිය. ඇයි මම ජරාවට පත්වන කෙනෙක් කියලා මෙනෙහි කරන්නට කියලා නුඹලාට දේශනා කරන්නේ. බුදුරජාණන් වහසේ බධාරනවා අත්හි භික්කවේ සත්තානං. යොබන යොබන මදෝ යන මදේන රත්තා සත්තා කාය දුච්චරිතං වචී ච් මනෝ දුච්චරිතං චරන්ති. මේ ජීවිතයේ එහම හිතුව නැත්තං. විශේෂයෙන් තරුණ කාලයේ. යොවුන් වයේදී මේ ශරීරයේ තියන ඒ පැහැය මේ ශරීරේතියෙන් අතේ පයේ ජවය ඒ සැහැල්ලුව ඒ තියන යොබුන් කම මුල් කරගෙන මේ ලෝකෙ සත්තුවයෝ මුලාවට පත්වෙලා. දු්චරිතනවා වචී දුෂ්චරිතය කරනවා මනෝ දුෂස්්චරිතය කරනවා වෙනත් විදිියකින් කිව්වොත් යොවුන් වයේ බොහෝ දෙනා පාපි කායකරම වචිකරම මනෝ කරම සිද්ධ කරනවා අත්ති බහුතරයක් මේ ලෝකේ. වැඩ්ඩි වැඩියෙන්ම මේ ලෝකේ පව්කම් සිද්ධ කරන්නට කෙනෙක් යොමු වෙන්නේ තරුණ වයස. තරුණ වයස කියන ොම ආවේග කාරී හැඟීමම් ඇතිවන අමුතු අමුතු අදහස් ඇති වන ගතේ ඇති ශක්තිත් සමඟ හිතට අමු হাයක් ආரோපන ය කරගෙන පමින් අනුත් පෙළමින් බොහෝ වැරදිවලට අහුවෙලා පාපමිත්‍ර ඇසුරට වසඟවෙලා තමන්ගේ අර්ථයත් අන්න අයගේ අර්ථයයක්ත්. මෙලොවාර්ථයත් පරලොවාර්තයක් නසාගන්නවයස තමයි. ලෝකෙ බොහෝ දෙනකුගේ යොවුන් විය කොයි වයස ගැත් හොඳට අවබෝධ කරපු සාාස්ටූන් වහන්සේ නිසා බදාාරෙනවා මෙහෙම හිතුවහමඒ තරුණ බයිස කෙනාට වැටහෙනවා මේ කයත් දිරෙනවා. මේ කය අකර්මාන් නෙවෙනව අත් පාව කුට වෙනක් ගත්ත වැහරෙනවා. ඩ කුස කද ඇකිලෙනවා මේ ශීනය සවභාවයහෙමයි. ඒහම හිතන කොට අර යොුන් මදය හිතටාවහම. යොවුන්කම නිසා ඇතිවන ආඩම්බරය හිතටාවහම ඇතිවෙන්නට පුළුවන් පාපකරම සෑහින ප්‍රමාණයක් වලකිනවා. ඉතින් එනිසයි භාග්‍යවතුන්හසසි බධාරන්නේ මම ජරාවට පත්වන කෙනෙක්ය කල හිතන්න කියලා. කොයි කාටත් කුඩා මහලු තරුණ. අපි හැම දෙනාටම මේ කාරණී තාම වැදගත්. ඒ වැදගත්වන්නේ බදුරජාණන් වහසේ දේශනා කරන නිසා. භාග්‍යමතුන් වහන්සේ වදාලමක සැබවින්ම භහාවනමාර්ගයක් තුළ දියුණු කරගතයුතු තුදාාර්චිින්තාවක් ලෙසයි. එහම හිතන කොට තමයි හිත විරාගයට බැසගන්නේ. එහනම් උදේ හවාග පැවිදිිය පිහැම දෙෙනම සිතන්නට වටිනවා මම ජරාවට පත්වන කෙනෙක්, තාම මේ ජරාව අභිභවනය කළේ නෑ මම අද ඉපදනත් ජරාවට පත්වෙන හිෙට ඉපදනත් ජරාවට පත්වෙනවා. මෞකුසි කල රූපය නැතම් ප්‍රතිසන්ධි විඤ්ඥානී ැසගත්ත මහෝතේ පටන්, ඊළඟට පහලබන චිත්තක් සනේදන් එයා ජරාවට පත්වෙනවා. හැබැයි සාමාන්‍ය ලෝක මිනි සුහිතන්නේ. මෞකුසට ආපු දරුවාටිකක් උස් මහත් වෙලා මෝරල මෞකුසින් බීවෙලා අත්පා උස්සල යාන්තන් නැගිටල දුවල පැනල ඇවිදින කාලිවෙෙන කොට වැඩීමය සංවර්ධනය දියුණුව එෙමනි හඳුන් වන්නේ. ද ර ක් නೆ. මේ සෑම චිත්ක්ෂණයක්ම චිත්තවාරයක්ම පහුවන්න පහුුවන්නට අපි ජරාවට පත් වෙනවා. දැන් මේ ධරම දේශනාවශ්‍රවනය කරන්නට වාඩි වූ අපි නෙවෙේ දැන් නැගිට ලයන්නේ. ඒ අපි සෑහෙන පමණකට ජරාවට පත්වෙලා, මරමුවට ලංවෙලා තමයි නැගිට ලයන්නේ. මේ ඇත්ත දකින්නට විවේක බුද්ධියක් පැසුුණු නුවනක් අවශ්‍ය වෙනවා. ඒ විේක බුද්ධිය පැසුණු නුවන ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. නුවන දිවුණු කරගන්නට නුවන මූකුරවා ගන්නට වයවෘද භාවවේ ඒකකාන්ත. ඒයක් නෙමේ ලෝකයේ වයස්ගතවීම ප්‍රඥාාව පහල වෙනට හේතුවක් නොවන බව ඒ භාග්‍යවතුන් වහන්සේ සුනීත සෝපාක වගේ හත් හැවිරිදි පණ්ඩිත සාමනීර ස්වාමීන් වහන්සේ වගේ උත්තමයෝ. මහරහත් භාවයට පත්කරමින් කියා දුන්නා. එනිසා ප්‍රඥාව කියල කියන්නේ වයස්ගතවීම සමඟ ලැබෙන දායාදයක් පුරුමයක් නෙමේ ප්‍රඥාාව ලැබෙන්ට නම් තතාාගතයන් වහන්සේ වදාල යෝනිසෝ මනසිකාර මූලක වැඩ පිළිවෙලේ අකන්්ඩව පුහුණ විය යුතුමයි. ඒ පූුණුව වන ෙන. ඒ වයිස ටියත් එයායටට ප්‍රඥා ආලෝකය හදවත තුළින් මතු වෙලා එනවා. ඉති නහම බලනකොට අපි හැම දෙෙනගේම මේ ජරාජීරණ වන ආත්ම භාවේ මෙහම තියාගෙන අපි ඒ ගැන නොහිතා ඉන්නවන මොන තරන් නම් අවාසනාවක්දකල ඔබම හිතන්න. ඇයි අපි දැන්න දැන මුලාවට පත්වෙන්නේ. ඇයි අපි හිත හිතා මේ දිරණ මැරෙන ශරීරයක් තියාගෙන එසේ නොහිතා අපි කුමකට නම් මේ ශරීරයටය තුළ මොසපත් බිම්ද. එම හිතන්නට ඕනි මාද ඔබද සමස්ත බුදු සවවන් සීලු දෙනාම. ඉතින් භාංගතුන්ා අපේ දේශනා කරනවා දෙවන කාරණයක් නිතර්ර හිතන්නට ඕනි. ්‍යාධි දම්මෝම්හි, මම ්‍යාධීින් අනතීතෝති, මම ලෙඩවිෙන ස්වභාවෙන් යොක්ත කෙනෙක්. මෙම හිතන්න කියවා කාටත්. ඒ තේන යස ඉන්න හැ දෙ නාට. ඒහම හිතනකේ ඇති වැරද්ද මොකක්ද මේක සාමානයෙන් අපරදික දර්ශනය අනුගමනය කරන ඒ ඔස්සේ කල්පනා කරන මිනිසුන්ටන මේ චින්තන බොහො හරුේ කාම උමතුවෙන් මුසපත්තු ිනි සුහිතන්න සැම කල් . තහාගත ධරමයකන සරවා අසුභවාදී දාමක් කියලා. නී ඇති අසුභවාදී බව කුමක්ද කියයා ඔබමවිීමම සන්නට ඕන. ඇත්ත කත්හා කරනකද අසුභවාදී බව කියන්නේ. සත්‍යේ වෙත්ත විවරවෙනක ද අසුභවාදී බව කියන්නේ. සත්තයට රුචිකිරීම ද අසුභවාදී වීම කියන්නේ. ඒම නැත්තම් අපේ ඇස් වසාසිටින ඒ බහල තිමිරාන්ධකාරය එහෙම්ම තියන්නේ ඩෑරලා. ඒ බොල් පටලේ ආරක්ෂාකරණකද අසුභවාදීවීම කියන්නේ. ඉතින් බුදුරජාණන් වහස වදාාරෙනවා මේ ශරීරය බ්‍යාගිත් ධර්මයන්ගෙන් යුක්තයි. නැත්තම් ලෙඩ වෙන ස්වභාවෙන් යුක්තයි. ම අහන්නට කැමතින් මේ මිනිස් සිතිහාසේ ලෙඩ නොවීහිටපු එකම සාමාන්‍ය මනුෙක්පත් ඉන්නවද බක්කුල මහාරහතන් වහසේ ගැන කතාහ කළොත්. පෙරපුුණ්‍ය සංස්කකාරයයක් නිසායි උතුමන් වහන්සේට. රග හැදුන ඒ තමයි යිතිහාසික එකම ශක්ෂියය නිිරෝගී පුද්ගලයෙක් පිළිබඳ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පභාාවසාන කාලයේ අතිසාර ආබාධේ පවා හැදුුන. ඒ සම්බුදු ශ්‍රී බඳට එ එහිම රෝගයක් හැදනා. අහනකොටත් ඇඟ හිරි බැටිලයනවා ඒ රම් අුහසක් ඇති උතුමන් වහන්සේ. ඔබමා වගේ අපට ශරීරයට මේ මොහොතේ මේ ශරීරය නොයෙක් විදිී රෝග ලකුණු. බොහෝ මතු වෙලා තියෙනවා දවසින් දවස නොයෙක් රෝගකාරක ලක්ෂට මතුවෙච්ච මේ ශරීරයක් අරගෙන තමයි එහෙට දුවන්නේ මෙහෙට දුවන්නේ කන්නෙ බොන්නේ නාවන්නේ සිනහාවෙන්නේ අඩන්න වැලපෙන්න්නේ සෝක කරන්නේ දේවල් හොයාගෙන යන්නේ මේ ශරීරයේ ස්වභාවය. හිතන කොටත් හරියට බයි වෙනවා. සාරීපුත්්ත ස්වාමීන් වහසේ වදාාරෙනවා. මේ ශලීරයේ මට ඒ තරමින්ම පිළිකුල් කියනවා. මේ ශීරයේයට තරම් පිළිකුල් වස්තුවක් මට තවක් නෑකෙනවා. ඇයි මේ ශරීරයට තමයි ලෝකෙ ඇතිතා රෝග වැල දෙන්නේ මේ ශරීරයට තමයි ඇතිතාක වසංගතරෝග වැල දෙන්නේ මේ ශරියරයේ ඕනෑම තැන ඕනෑම රෝගයකින් අකරර්මන්න්න්‍ය වෙන්න පුළුවන් ලෙඩෑන්ක වැැතිෙන්න්න පුළුවන්. ඒන් භාගතතුන්ස භාරනවා මේක හිතන්න ඇයි මේම හිතන්න කියන්නේ. නිකන් න්නෙම අනේ ම ලෙඩවෙන කෙනෙක්නේ කියලා හඩ හඩායින්න නෙමේ. අනේ ම වයසට යන කෙනෙක්නේ දැන් කරන්න දෙයක් නැහැනේ කියලා උක්කට ලිවෙන්නට නෙමේ. වයසට යනම කියලා දැන දැන. අද කළේතුදේ අදම කරන්න ප්‍රමාධි වෙන්න. තරුණ ගත් ජීවිතයක් ගත කන ඒම නැත්තම් මෙදිති වයස ජීවිතයක් ගත කරන, ඒමත් ඇත්තම් කඩා දරුවෙක්වේ නම් භික්ෂූන් වහන්සේ කෙනෙක් ගත්තුවති ඔය ජීවිතය යම් අදියයට පසුව වන. ඒ ගහි පැවිදි රාවකයා හෙම හිතනකොට ම ජරාවට පත්වෙනවා කියලා. යා ්‍රමාදිී මි කා ට කරනවා දරක ෙක් න න න ික ම් කර ළුවන් කාල ම් ලි ග ද හරි න ර දා ගන්න න ජීවිතේ ර් හත්තුවව ළුවන් කාල ඩ රන්න ඕන. ාග්‍ය තුන්වාසේ කාරණ නාව දේශනා කරනවා. ොහමද දේශනා කරන්නේ. අචරිත්වා ්‍රක් චරියන් අලද ය බ්න දන. ජින්න කොංචහාව ජායන්තතික් ඉහින මච් හෙප පල්ලලේ. පුළුවන් කාලෙ සල්ලි හම්බ කරල ධනය හම්බ කල ධරමානුකුලුව ජීවිතය සකසාගන්නත් නැත්නම්. එෙමනත්තන් පවිදි වෙ ්‍රහ්මජරියාවක් සම්පූර්න කළ සිල්ගුණට කකළ නිවන්දකින්න වැඩකරන්නෙත් නැත්තනම්. ඒ පුද්ගලයක් ගීර්ථයනුත් පෙරිහිලා පවිදිාර්ථයනුත් ඒේලා හරියට දියපාර සිදීගෙන යන මඩකඩිත්තක්ලඟ බලාගෙන සිටින වයසටගේිය කොකෙක් වගේ. වසානයේ එයාට සියලු සැනසීම මහිමි වෙනවා කියන. බලන්න මොන තරන්නම් අර්ථයයක්ද භාග්‍යතුන් වහන්සේ අපට කියාදුන්නේ ඊී ජීවිතයත් සාර්ථක කරගන්න පැවිදි ජීවිතයත් සාර්ථක කරගන්න ම අහන්නට කැමැති මේ බනපදයහන කාගෙන් හෝ ඒ දර්ශනය තුළ ඇති අසුභවාදී බව කුමක්ද. ඒ දර්සනය තරම් සුබවාද ්‍රේෂ් ූ චින්තයක් ලෝව වෙනත් තිබේද. ගීජීවිතයටත් පැවිද්දටත් දෙපිරිසටම ශාන්තම නිවනින් සැනසනකම් අවශ්ච කරන මාවත විවර කලා. ඉතින් අපි ලෙඩවෙනවා කියෙන හිතුුවොත් නේද. නා ගත අපි ලෙඩවෙන්න පුලුවන් අපි වයස් ගත වන්න පුළුවන්. එතකොට අපිට අමක් මක් තියෙන ඕොනි දැන් මි දල් නාස්තික කරලා හරිියන්න්නේන හම් කන යමක් ඉතුරු කරන්න ටෝන. පුළුවන් කාල දනප් පිනක් කර ගටත් ඕන. පුළුවන් කාඩ සීලාදී ගුණයක් ආරක්ෂා කරගන්නත් වඕන. නම හිතන්නේ අ මම ලෙඩවෙනවා කියල හිතන කෙනෙක්නේ ඉතින් භාගයෝතුන්හාව දේශනා කරන අතිබික්වේ සත්තානං ආරෝගගේ ආරෝග්‍ය මදෝ කියලා. මිනිසුන්ට නිරෝගීව එන්නකොට ගත සැල්ලුවෙන් තියෙනකට. ලෙඩක් දුකක් නොවැනන්දිී ඉන්නකම්ම මිනිසුන්ට දුකතේරෙන්නේෙ නෑ. ඉතිං ඒ මම නිරෝගි කෙනෙක් කියන මදය උමතුව මටනං එම ලෙඩක් දුක්නෑ මගේ ශරීර ොහොහොද හෙම හිතනකම්ම ඒයාගේ අතින් කාය දුෂ්චරත සිද්ධ වෙනවා, වචී දුෂ්චර්ත සිද්ධ වෙනවා මනෝ දුෂ්චර්තසිද්ධ වෙනවා. මේ තෙවැදවරුම් දුෂ්චර්තියන් පිරුණුත් කාටද පාකයෙන්නේ විපාකයන්නේෙ කරන කෙනාටමයි. දුුදුරජාණන්වා සිටනෙමයි භාග්‍යවතුන්හස වදාරෙනවා. මම ලෙඩවෙෙන කෙනෙක් කියලා මෙෙනහි කරන්නට ඕන. එහම මෙනෙකුළොත් සෑහින තරම්පාපකරමයන් සිද්ධ වෙනේ කකාඩු වෙලා යනවා. සෑහින තරම්පින්කම් සිද්ධ වෙනවා. ඊ නඟට භාග්‍යතුන් අාස බධායනවා මරණ දම්මෝ මිමරණං අනතී තෝති. අින්නම් ජැෙක්කි ත මම මරණයට පත්තුවන කෙනෙක් කියලා. හැම වෙලාවකම් සේකරන්නට ඕන මරණයට පත්වන කෙනෙක් මයි ම. එම හිතුවොත් එහින් ලැබෙන පල ප්‍රයෝජනය කුමත්ද. ග තුන්ස ාරනවා අ්‍යි බික්කවේ සත්තාානන් ජීවිතයේ ජීවිත මදූ. මේ සත්්‍යවෝ ජීවත්තවෙති ජීවිත මදය කෙලෙකක් ඇතිවෙනවා මරණය ගැන මෙනෙහි වෙන්නේනෑ මරණය ගැන හාං කවිසියින්වත් මෙනෙහි වෙන්නනෑ. එහම මෙනෙහි නොවී ඉන්නකම්මයා ප්‍රමාදයට පත්වෙනවා. හදත් අද කරන්න ඕනනිදේ අදමම් බදුන් අදින්නටඕනි හද මම් භවනා කරන්න ටඕනි ම කොහම අරිමේ වාසි දං යන්දක් පූජ කරගන්න ටඕනේ ම දවසට පයක් කමරක්වත් භවනාවක යෙදෙන්ටඕන මගේ කය පච්චනය සිත මම පිරිසුදු කරගන්න ටෝන. නහම හිතන්නේ මම මැරෙනවා කියෙලා හිතන කෙනෙක් පමණයි. ඒම මැරෙනවා කෙල හිතුව වෙනැත් නම්. ඒ පුද්ගලයා. ඒ අර සංාාව වො ැඩීම තුළ බොෝ පව්කම්්‍රැස් කරලා අපාගාමී වෙනවා ඉතින් එනි සාදේශනා කන මරණය ගැන හිතන්න හිතනකොට පින් පිරෙනවා ගුණ පිරෙනවා ජීවිතය ලස්සන වෙනවා කවරුවත් බයිවෙන්නපා රණය ගැන මෙනෙහි කරන්න මෙනෙ කිරීම උදාර භවනවා. ඔබ දන්නවද මරණය ගැන මෙනෙහි කිරීම සුගතියන්න හේතුවා. මරණය ගැන මෙනෙහි නොකිරීම අපා යන්න හේතුවා. මම මැරනවාෙ ම මේන ොකළොත්ඒේ අපායන්න හතුක් වෙනවා . යැරෙනවා කියල හොඳට නෙහි කළල අප්‍රමාද වෙනකොට එයම මෙයාට සුගති මගට නිවන් මගට හොඳ මූලාආරම්භයක් වෙනවා. ඉතින් භාග්‍යවතුන්න්නා සීලඟට බදාාරනවා සබ්බෙ මේ පියෙහි මනාපෙහි නා භාාවෝ විනා භාවෝතතිය අබි නම් පච්ච වෙෙක්කිි තබා ගහට්හෙනවා පබ්බජිතේනවා. ප්‍රිය මනාප සීලු දෙයින් මට වෙන් වෙන්න සිද්බෙනවා කියලා මෙනෙහි කරන්නම ඕන. ඒේමයි එසේ මේේ නොකොත්මොකද වෙන්නේ. ප්‍රියමනාාපදේ වෙන් වෙලා යනකොට අඩන්න වෙනවා වැලපෙන්ද වෙනවා සෝක කරන්න වෙනවා. එනිසා ඒ ප්‍රියම දේවල් මොනවද අපේ අම්මාපට ප්‍රියයි මනාපයි තාත්ත ප්‍රියයි මනාාපයි, අපේ දරුව අපිට ප්‍රියයි මනාාපයි. අපේගේ දොර ඉඩකඩම් තනතුරුේවා අපිට ප්‍රියයි මනාපයි. ස්වාමි භාරයාවරු ප්‍රියයි මනාාපයි. අපට තියෙනයම් ධනයක් බඩ මුටට ටික් වේෙනම් මේවා අපිට ප්‍රියායි මනාපයි, මේ සවිඤ්ඥානක අවිඥානක ප්‍රියමනාපව වස්තුූන් කැඩනවා බදන්නෙනවා. ගේබෙනවා දිරනවා අයිමි වෙනවා නැසේෙනවා මැරෙනවා එකක මොන්න තර ඇස්පනාපිට ප්‍රති්‍යක්ෂ වන සත්‍යයක්ද. දැන් මේ නිවසේ ජීවත්වේ පින්වත් පියේතුමා මීට මාස කිහිපයකට පෙර පරලව සැපත් වනා. එතකොට මත් ඊට පෙරමේ නිවසට බැඩම කලා වස්ථාවක පිරි සංජානා කලා කතාබාහ කලා ඉති නෙම බලන්නකොට ඒ තාත්තගේ ජීවිතේ ොෝ පින් පිරිච ජීවිතයක් බම මේ දරුවෝ ඒයවගේම මේ මෑනිවෝ අපට ප්‍රකාශ කලා හොඳින් හිටිය මිනිසන්ට උදව්පදව් කර මූදෙ ගිලෙන්න්නගේ බොහෝ දෙනෙක් බේරගත්ත යගේ මොහෝ තාත්තගැන තම ස්වාමියයාගැන බොහොම ආඩම්බරයෙන් කතා කලා හොඳට ජීපත්වෙච්ච කෙනෙක්ක කියන කාරණය දළ වු ඒවගේම ඒ මෑනියෝ බොහම සතුටින් කතා කලා ඒන දැන්. ඒ සතුටින් කතාහ කළ හම සතුටින් කතාකිරීම හැකියාව තියනකොට ඒ කොච්චර වතිනවද තාත් ගැන හොඳ ගුණයක්ක්ෂේ පත්වනවා තා තමයි නිවසේ ජීවත් වනා දරු බිහි කලා දරුවන් පෝෂණය කලා දරුවන්ට ඉගැන්වා ක මන හම යුතු කමම් මි් කලා වැඩිය දුක්වින්දන දුකක් ොම දම ජීවිතය සමගත්ත හැබයි ඒම ජීවිතය සමගත්ත කෙනෙක් පායනවා කියලෙකක්න පින්ටැස් කරගත්ත කෙනෙකොට සුගති යන්නේ පින උපකාර වවා ඒක තමයි සනාතන ලෝ දහම ඒ නිසා. ඒ මනපදයින් වෙෙන් වෙන්න සිද්ධ වෙනවා කියන කාරණේ ඇත්තක්මයි මේ කාටත් වඩා මේ කාරණේ හදවතර දැනෙන්නේ මේ මෑනියන්ට බොහෝ කාලයක් ඒ තාත් සමගට ජීවත් වෙච්ච කෙනෙක් ලඟින්ම ජීවත් වෙච්ච කෙනෙක් සමී පෙන් ජීවත් වෙච්ච කෙනෙක් සිප බලඳ ගත්ත කෙනෙක් ඒ එහෙම තම එනිසා ඒ ගුණේ වැඩිපුර දැනෙන්නේ මෑනියන්ට ළඟට දරුවන්ටඒ තමයි ජීවිතය ස්ොභාවේ. එතකොට එහෙම කෙනෙක් අපටවෙෙන් වෙලා යනවා මේක තමයි ලෝ දහම අපි මෙතන හිතන්නට ඕන යශෝ දරාවට මහා ෝසත් උතුමන්මහන්සේ පර සංසාර ගමනි අනේක වරාහිමි වනා. ඒගේ යශෝදරාව මහබෝසත් උතුන් වහන්සට අනේක වරාහිමි වුණ. ඒවාගේ ප්‍රියමනාප චක්‍රවර්තිී රජවරු රජදේවීන්ට අහිමි වුුණ. රජදේවීවරු රජදේවීවර රජවරන්ට අහිමි වනා. ඇතැම් රජවරු රජ දේවීවරුන් අහිමි වීමේ දුකට සියදිි නසාගත්ත. ඇතැම් රජදේවීවර රජතුමාහහිම ච දුකට සීදින සාගත්ත පලක් වන්නේනේ. රීම ක් න න හ ගන්න ඕ අ බෝධ කරගන්න ඕ ಯල්್ මට ස ගන්න සිදධ ෙනවා. ෝ හමට හද ොරට වි ර ක තුමයි හම රු ගන්නට. එහෙම ත් තරයි ේ ෑසි ගලන ඳ දාර බ ಿ න්නේ. ට ර ැල ඳළ රාව පති ගංగాාව ಲ වැඩಿ. ග ෑ තු . දේ. ඇගේ හැඳී වත ටමතකවුණා ඇගේ දරු දෙදන අහිම වෙලා ස්වාමිය හිමිවෙල අම්මතාත සහෝදරය අහිමි වෙලා, එකම දර සෑයක දුම් දමදමා පිච්ಚෙනවා. ඒගේ පිහිටක්ද කාගගේ රනක්ද හෝ ඒ දුක කාට කියන්නද එෙත්තේ පටාචාරාවගේ දුක කියන්නට පුළුවන්. ඒ දුක හන්නට පුළුවන් ඒ දුකට පිටක් වෙන්න පුළුවන් තුමන්මහන්සේදා මහපොලොවෙ වැඩහිට පුනිසා පටාචාරා උත්තමාව විනය දර මහරාත් උත්තමාවියයක් නතරක් ස්ථානයට පත්ව වන. ඒක තමයි සම්බූදු පහිට දහමේ පහිට සංගරත්නය පිට. ඒ ස නාතන දහම එදා පටාචාරා පසක් කලා. ඒ ප ල් දන්වෙන් ලා න්න ද්ද වෙනවා මතක තියාගන්න ජීවිතයේ ොකුම දුකක් එෙනවා ඒ ලොකුම දුක අවසන්වෙන්නේ ලොකුම සැපයකින් ප්‍රඥාවන්තයාට යෝනිසෝ මනශ කාරය තියනෙනට. ජීවිතේ මනගෑන බලවත්ම වේදනව දරාගන්න ඌහුලාගන්න බැරි. කබ කඳුලු පිට වෙන මළමුත්‍රා පිට වෙන වේදනාව යෝනිසෝමනසිකාරයයක් තියන කෙනාට. ලෝකේ තිනෙන ලොකුම සැපට දොරගුළ විවර කලා අවසල් කරගන්නට පුළුවන්. පටාචාරා ලොක්කුම දුකක් වෙදා පටාචාර ලොකුම සැසීම ලැබුණ. හිමතමයි මේ ජීවිතය. ස්වභාව තින්න්න එ නිසා. ප්‍රිය මනාපසියලු දෙයින් වෙෙන්වෙන්න සිද්ධ වෙනවා කියලා හිතන්න කියන්නන්නේ ඇයි බුදුරජාණන් වන්සේ වදාරෙනවා. මේ ලෝකේ අතිභික්කවේ සත්තානං චන්දරාගෝ සත්තේසු සත්වයන්ට මේ ලෝකේ බොහෝ දෙනා පිළිබඳව දේවල් පිළිබඳු චන්දරගගේ ඇතිවෙන. චන්දරගේන විනි බන්්ධා මේ චන්දරාගේ කියනෙ කැත්ත නැත්තන් ලබ නැත්තන් රග නැත්තං ආාව නැත්තං කාම ෞව බව තුෘසාව මොනමින් හැදි ව ලෝබේ නැති ෛරසික ධර්මය එතුවට මේ ධරමය ඇතිවුණුත් හදවතක හොඳක් වන්නන්නේ නෑ කාට ඇතින මට ඇතිවුණන ඔබට ඇතිවුණට. ඔබ දන්නව එදා සිවරකට බැදීගිය ස්වාමීන් වහන්සේට වෙච්චජ ඉතිහාසේ තමන් පොරවන්්නිය මිට යට දවසම පොරවනවා කියලා තියාගත්ත ආදරයෙන් හදාගත සිවර. ඒක මේ පෝජනී වස්තුවක් චෛත්‍යයක් වගේ මේ සිවර මතක් වුණා මැරනම් හතේ. අන්තිමට සිවරේම ප්‍රාණියෙක් වෙලා උපදින තත්ත්වයට ඒ හිත පහතට මටුණා. ජීවමාන බදුරජාණන් වහන්සේගේ සම්බුදුරුව ඇස ගැටුුණන ස්වාමින්නහසට බැරිවුනා. ඒ බුදුරුවේ අනුුවස ේයයා මාත්‍රපසයෙන්ව තිතට ගන්නට ඒ භාග්‍යවතුන්වා හඳුන්වා දුන් සිවරට උපානමසයෙන් බැඳීගිය බැඳනොත් දුකමයි කියන එක හොදට තෙරුම් ගන්නට. ඉතින් එනිසා එදා ඒ බුදුරජාණන් වහන්ස වධරන ප්‍රිය මනාප යමකට යමෙක් බැඳී සිටින තාකයාට අවධානමක් තියෙනවා. ඇයි අවධානමක් තියෙනවා කියන්නේ. ප්‍රියමනාප දෙයින් තමයි දුකහට ගන්නන්නේ. පියත ජාහිත ෝකෝප ය ත ජා. ඒති යන් පිය ත විප් ස නත් ති ෝකෝක ය. ්‍රිය මනාපදේෙන් දුකහටගන්නවා ්‍රියමනාපදේෙන් බය ඇති ගැනීම වියෝග හටගන්නවා. ප්‍රියමනාාපදේ යම් බැඳීමක් වේනම් ඒ සිද දැමීම දු ැති වෙනවා. ඒනම් අප ්‍රියමනාාපවස්තුන්ට යම් ැඳීමක් වේනම් ඒ ැඳීම අයින් කරන්නනට නි කෘති ේදී තුවේ පිහිටලක්. නගෞරව පහිටල වගගේ මයුතුකම් මනාව විෂ්ට කරමින් මනුෂ්‍ය ධර්මයන්න්නේහි උදාර ගුණ ධර්මයන්නේ සීල සමාධි ප්‍රඥා සද්ධා විරිය සති සමාධි ප්‍රඥාඒ වගේම දානාධ පිංකම්, සීලාදිි පින්කම් වල්ල පිහිට අපි හැම වෙලාවම බැඳීම් අයින් කරන්නට කටයුතු කරන්නට ඕන. එහෙම උනේ නැත්නම් දුකක් එනවාමයි. යමක්දහටගන්න යම් කිසි සමුදේ ධර්මයක් වේනම් ඒ සමුදේ ධර්රමය උපාදාන කර ගැනීම තුළ දුක්ක ධරමයක් පැනගෙනවා එතින් එනිසා ඒවිදියට ප්‍රියමනාපදයට බැඳීගයාට පස සත්වයෝ බොහෝසයින් පෞඩස් කරනවා. එනිසයි ප්‍රියමනාාපදයින් වෙන් වෙන්නට සිද්ධ වෙනවාකළ හිතන්න කියන්නේ මේ ලෝකයි ආදරය නිසා ප්‍රියමේ නිසා සෙනහස නිසා බැඳීමම් නිසා ලෝකින් මුොන තරන් සේද විෙනසාගන්නවද මොන තරම් වහකදුරු කනවද මොන තරම් පරුවතගල් පල්ලට පනිනවද මොන තරන්න්නම් අවිය. ැති කරම ති කරගන්න ೋ මයි. ඉති ගේ ැමදේකට හේතුව ිය පදේ ලංකර ගන්න හදැනදේ ලංකරගෙන ඉන්නද ංකරගන්න බලා ಪොರುತතු වනද ොකට හේතු ෙනවා කිය ොසි ීම නො ේද. මහොට හි තන්න ට භාගයොතුන් වා ස දේශනා කරනවා. මෙන්න මෙහෙමත් මහනෙන අනි වාරේම ගේහි පැවිදි ස්්‍රාපක අ සිත යුතුයි ො මද ම්මස් ෝම්මි කම්ම දායා දෝ කම්ම යඕනිිකම්ම බන්ඳු කම්ම පටිසරනෝ යන්කම්මන් ටිස්සාමි කල්ල යා නක් වා පාපකංවා ස්සදායාදෝ විසාමි. මේ දෝක උපන් ම කරමයි උරමය කරගෙනෙඉන්නේ. කර්මයයි දායාදේ කර්මයයි හිමිකම්, කර්මයයි යෝනියය කර්මයයි උපත්ති ස්ථානය කර්මයයි ඥාතියා කරගන අපි මේලෝක ජීවත්යෙන්නේ. අපි යම් පදුු කුසල කර්මයක් කරයි නම් යම් බඳු අකුසල කර්මයක් කරයිනම්. එඒ උරුමය එහි වගකීම තමාමත්ත පැවරෙනවා. අද දන්දුුන් කෙනා ට ඊළග ජීවිතයේ ඩං නිවන්දකිනකම්. යාහර පාන වස්තු සම්පත් ලැෙනවාමයි දන් ොදීපුක ෙනනාට කිසිෙයක් ලැබෙනන. ජීවිතය ල් දකපු කෙන සුගති යනවා ිල් දක්ක නැත් සුගතියන් නෑ මේ ලෝකම කටින් හොදවචචන කතාකලො, එයාට ජාති ජාතතින් මිහිර යාමන්ත්‍රණයන් ලැබෙන යා ච්නය ොහෝ දෙන පිළිගන්න වැරදිවිදියට කකාලො. ඒගේ වචන්නේ කවරුක් පිගන්නන්නේනෑ එහෙනම් අකුසල කරමුවලට අකුසල විපාක තියෙනවාය කුසල කරමුවලට කුසර විපාක ලැබෙනවාය කියන මේ සනාතන ලෝ දහම අදහාගෙන ජීවත්වෙන්න. ඒම ජීවත්වෙන්න කියන්නේ ඇයි බදුරජාණන්මහම දේශනා කරනවා. අතිබික්කවේ කාය දුච්චරිතං අතිිබික්ක වේ වචය දුච්චරිතං අතිිබික්කවේ මනෝ දු්චරිතන් මහනෙනි කාය දුස්්චරිතය වචී දුෂ්චරිතය මනෝ දු්චරිතය කෙලා ෙවැදෑරුම් දුෂ්චරිතයක් තියවා මේ ලෝකේ. මේ දුෂ්චරිත හිවත් පාේ කකුසල ගවන් කරන්න. දුරු කරන්නට නම් මම මේ කරන පව්වැඩට හිමිකාරයෙක් වෙනවා නාගතේ. මං අද මේ කරන පෞ්කරමේයටට විපාකය මුණ දෙන්නට වෙන්නේ මයි කළ හිතුවොත්. ආන්‍යයාට පෞවෙන් පාපකරමයෙන් වැලකින්නටඒ එකක හේතුවක් වෙනවා දන් පැන් පෝජකනව ගුණ පුරනවා සිින්පුරනම සද්ධාග ගුණ දියුණු කරනකොට ආහිතනවා මේ කරනදේ මට අනාගතයේ සැපවිපාක වෙනස පවතිනවා. ඒම හිතනකොටේ කරන පින්කම්. වැඩි වැඩියෙන් ආසාාවෙන් කරන්න හිතනවා. එහනම් මේ සත්තියට න නැති දෙයක් ඇති හැටියට මවාගෙන කරන රඟපෑමක් නෙමෙයි මේ බුද්ධවාසනීතයන්නේ. ඇති දේමම් ඇතියාකාරයෙන් දැකගෙන සනාතන ලෝ දහමවෙත පියමන් කිරීමයි තතාහාග අනුසාසනාව. ඉතින් භාග්‍යවතුන් වසේ බදාාරනවා මේ කරුණු පා උදේ හවස හිතන ශ්‍රාවකයාට පුදුම සැනසීමක් පුදම විමුක්ති මාර්ගයක් අමුෘත්ත දවාරයක් අමා දොක් විවර වෙනවා කිය ොහොමද විවරවෙන්නේ පුුදුරජාණන්මාස වදාාරනවා මහන. මේලෝකෙ ඉන්න බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයා, මම ජරාවට පත්වන කෙනෙක් කෙළ හිතන්න තෝනි. ඒවගේම හිතන්න තෝනි නොකෝ මයිඒව මේ කස්ස. මට විතරක් නෙමීමේ ජරාවට පත්වීම. යාාවතා සත්තානං ආගති ගතිතුති උපත්ති මේ ලෝක සත්වයන්ගේ පැමිණීමක්ගේමන් චෘතවීම වේනම් කවරුන් හෝ සත්්‍යයෝ මේ ලෝක උපදීනම් ඔය උපන් හැම මිනිසාම, හැම ගැහැනියම් හැම භික්ෂුවම හැම ගිහියාම හැම පැවිද්දාම ඒවගේම හැම දෙවයාාම ්‍රහ්මයාම හැම සත්වයයාම ජරාවට පත්වා. මට ජරාවට පත්වීමක් සිද්ධ නොවෙන්නට හතුවක් නෑ කෙලයා මෙනේ කරනකොට තස්සතන් ඒව අනුස්සරතෝ මග්ගෝ සංජා ඇති. ආර් අෂ්ඨාන්ගෙක මාර්ගයාට විවර වෙනවා නිවන් මඟ විවරවෙනවා. එයා බුදුරජාණන් වහන්සේ බදාලා ධර්ම මාර්ගගේ මඟපල්ල පිළිවෙින් සැනසීම වෙත ගමන් කරනවා. ඊනකට භාග්‍යතුන් අාව දේශනා කන ම විතරක් නෙවෙේ එකම කෙනවා මේ ලෝකින් ලඩබවෙන. එපදුන තාක් සත්වයෝ ලෙඩවුණ. පදින්නට නීීමිත සත්වයොත් ලෙඩවෙනවා. හැම්ම සත්වයක්ම. රෝගා ාධයන්ට ගොර වෙනවා. මේක සනාතන ධරමයක් මේ දහම උපන් මනිසාට සත්වයාට උරුමයිය කළ හිතනකොට. එම මෙනේ කරනකොට එයාට ආර්ය මාර්ගගේ විවර වෙනවා නිමන් මගබිවර වෙනවා. ඒ මාර්ගේ ගමන් කරලා චතුරාර් සත්‍යාවබෝධ කරනවා. ඊලගට මම විතරක් නෙමේ මේ ලෝකෙන් වැැරන්නේ දැන් මේ ඇත්තුො හිතන්නට ඕොනිේ අම මේ දරුව මේ දුවරු මේ තාත්ත දැන් නිය පලවගේිය. තාත විරක් නෙමේ. දවසක අම්මත් මැරෙනවා අම විතරක් නෙම දවස යත්තොත් ැනෙනවා ඔයත් තරක් නෙේ දසක මාත් මැරෙනවා මාවිතරක් නෙමේ මෙතන ඉන්න මේ මොහොතේ ඉන්න මේ සජීව හැම දෙනම දවසක මහි දන්න වෙනවා. අලු විතුර වෙන්න න ද විල්ක් ිතුරු වෙන්නෙ න ඇට කෑල්ලක්ව ිතුරු වෙන්නන ට එකක දවසක් පරිියාන කරු පැඳුම් පැඳුම් බඩ මොට් පිංකොත ද විල වෙලා යනවා මේ නිමසතාවවුඩ්ඩු සීයක්ක්තියේය යයින. දෙසීයක් තිේ තුන්සී හර පන්සියක් හොඳයි දාහක් කියමක ඊට පසේ මෙතන මේ පොලබ. ඒ දවිි කැල්ල ල්ගඩුල් කැල්ලප පත්ොයා ගර නැතිවිදිට නීදන් වෙලායනවා මේක සනාතන දහමක්. එනිසා බුදුරජාණන්මක් දේශනා කනවා. එඒම හිතනකොට මම මැරෙන කෙනෙක් ම ඇසරු කොරන්න හැමදෙනම මැරෙනය, ඉතිහාස ගත සත්යෝ මැරුණක් යංකින්ච සමුදේ දම්මාන් සබබන්තන් නිරෝධ දම්මක්. නේම හිතනකේති බැරදකුමක්ද. මේම හිතනකොට භාගත අදේශනා කරනවා, මරණ සති භාවනාව වැැඩිනවා. ඒසේ තස්සතන් ඒවා අනුස්සරතෝ මක් ෝ සජායති? <situaciónly> <ándos> <San Heaven -tree> ඒයටට නිවන් මග විබර වෙනවා නිවන්මගේ දොරගළු ඇරෙනවා. ඉතින් මොන තරං වාසියක්ද ලාබයක්ද සැනහීමක්ද හිළඟට භාග්‍යතු නා අ දේශන කනුවා ප්‍රියමණනාපදයින් වෙන් වෙනවා කියනෙ මට විතරක් නෙේ මගේ තාත් මැරු ලක තාත්තල හි ැනගේ හම තාත්ත කෙනෙක්මත් මරුණ දැන් තාත්ත තාත් මරු ඒතාත්තගේ තාත් මරුණ, ඒතාත්ගේ තාත් මරුණ තාත්ලගේ පරම්පරාවීමක් නෑ කොනක්න. එහැම්ම තාත්තා කෙනෙක්ම මැරුණ. කඳුල්ලු සාගරයක් ඉතිහාසේ. යාති බැඳුවවරගයාගේ පරම්පරාගත ඉති හාසෙම කඳුළු සයුක් ඉතින් පිළිගන්නට අපේ හිත දියුණු කරන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෞුද නොමැරුණේ සියල්ලෝ මැරීගියයා. ඒවන් මහිද්දිිකා මේ ඒ හරම් මහානු භාාව සපන්න්නව බුද්ධි බුද්ධි ිනත්වයන් ප්‍රඥාාවෙන් කරුණාවෙන් අපමන ගුණයන්ගෙන් කෙළපැමිණි බුදුරජාණන් වහන්සේ, ගාතයේසි මරණංකිප්පං බුදුරජාණන් වහන්සේ පවා. ඒනි වන්නඩිය ඔබ මා ගැන කවර කතාද. මේම හිතනකොඩ මාවිතරක් නෙයි ැරින් ෝක හැමෝම මරෙනවා කියලා මනසට මොන තරන් සහනයන්ද. යා . ඉති ම හඩ බලපිලා ඩක් ෑන ත් කරන ති ලොක ද තමයි ත් ෙන දම්පින් ප ජා කිරීම ගුණ රම ඩමින් පින් තම යුතුකම යුතුකම ්‍රාද වෙනනවා කඳුලයිඉදිරයේ. යුතුකම ප්‍රමාධ වෙනවා සිනාව ඉදිරයේ ඒ නම් සිනහබද කඳුල්ලද උමතුවෙන් සිද්ේනම් යුතුකම් මගකීම් ප්‍රමාද වෙල ුසා දහම් මග ඇහිරිල්ල අකුසා දහමට මග විවරවෙනවා මේක හරනේ තේරුන් ගනිීමින් ාග තුන් දාරෙනනවා. මේ ලෝකෙස් සියලු ප්‍රිය නපදේෙන් මටවවෙ වන්න සිද් වෙනවා කලා සිතී ම එයාට මාර්ගය නිවන් මග විවර කරගන්නට හේතුවක් වෙනවා. ඒ වගේ බුදුරජාණන් වවා පදශනා කරන ම කරමය උරුමේරගෙන ඉන්න කෙනෙක්ක කෙන මනසිකාරය ඇති තාපයාට පුළුවන් මෙහෙම හිතන්න. මේ කරමේ දායාද කරගන්න මට විතරක් නෙමේ මම විතරක් නෙමේ. මගේ අම්මාද තාත්තාද සොයුරාද සොයිරියද ඥාතියාද ීතවදාද භාරයාාවද ස්වාමියයාද සමස්ත සත්ව වර්ගයාගේ උරුමය කරුමයයි. සාමාන්‍ය භාසාගෙ. එතකට මේ කරමය දායාද කරග නංඉන්න. ඔබට යමෙක් බනිද්දිී ගසදදි ඔට මසාධාරණය කරන්ද. ඔබ අමුතු පෙලීමටත්වය යුතුනේ ඔබට යම් සැපයක් සතුඩක් ලැබද අමතු ආන්දයකට පත්ව ුන ඇයි . හර මේ යම් කනෙක්ද පවකම් කරන්න එයාටයක ගරම වෙනවා. යම් කෙනෙක්ද කුසල් කරම කරන්න එයාටයක ගුරුම වෙනවා එනිසා තමන් කරන්දේ තමන්ට ලබෙනවා, ප්‍රාණ ගාතයට ිඳදවන්ට පහයක් තියෙනවා. ධානයට සැප ලබා දෙන දෙවුල්වක් තියෙනවා. ඉතින් මෙහෙම හිතනකොට බුදුරජාණන්වා ප්‍රදේශනා කන සනාතන ලෝදහම විවර වෙනවා සනාතන ලෝධමට දොරගුල විවර වෙනවා නිවන් මඟට දොරගුල විවර වෙනවා එයා නිමණින්නවී සැසෙනවා. ඉතින් එනිසා ඔය කාරනාාටික, ොහම හොඳින් සහි පත් කරන්නට මේ මෑනයන් මේ දරුවන්. ඒට ග න ඉති ත් ජී කාල හොඳින් ීපත් නිසා දත් මේ මිහිරි බණපදය තාත්ව වෙනුවෙන් දේශනාවන මල්ටික පෝජාකරපු පින මේ ගිලම්පසටික පෝජාකරපු පින. මල් පහන් ස න් ප ෝජාකර පින ත් අන ද න්න පුලුවන්. පරිසිුද පින ැස් වන පිරිසිුදු ධර්මදාන පින කරැස්ව වන පරිසිුදු ධර්ම ්‍රවනම පින ැස්ව වුණ තින් අපි හම ගගේ සිත්වල ජනිත ව පුුණ ධරම සම් හාරය. ඒ පින්ත් පියතුමාට අපි මේ මහෝතේ ද අනමෝධන් කරමු. ගාල්ලගේ ජේරල් සිල්වා මීට් මාපතුනකට බෙර නිවසේදදි අභාව ප්‍රාප්යේ පිින්මත් පියතුමාට මේ පුුණ්‍ය ශක්තියේ කාන්ත්‍ර වශයෙන්ම දැනේවා පෙනේවා අනුමෝදම් මේේවා ඒවගේම ගාල්ලගේ ෆරෙන්න්සිිස් ද සිිල්වා සීයාට ඒවගේ B එඩවින්ඩ සිල්වා සීයාට AMP ලෝරාන ඒ ්‍යයම රලෝ සබ ය තුමියට මේ පින් අනුමෝධන් කරනවා. ැල චිේ ්ි ප න ෝදාදන් කන ගේම සොජීත් ප සිද්නේ පික්ත් ම නන් ි කමනේ ජයන්ති, ඒ පින්වත් අම්මට ඒ වගේම ජෙනීදුව නීන නදි හරිේන්ද්‍ර පපුතුන්වන් ඇතුළුේ පවුල හැම දෙනාටම මේ පුන්න ශක්තිය ඒ කාන් තාශරුවාදයක් වෙනවා සැසීමක් වෙනවා. විශේෂෙන්ගේ පරලවගේ සලු දෙනාටම පින් සසිියතින් කරගත්ව වගේම දැනේවා අනුමෝදම් මේවා සුවපත්වේවා නිවන් දක්නා ජාති දක්වාම ධරමේම මොුණ ගැසේවා. තුරි ත්්‍ය බෝධ රගෙන මේ දුක් විත සසරින් අතමිදේවා කෙෙන අවංකවම ප්‍රාර්ථනා කරන්න. එයයි අපි අපේ ඥාතිවරයාට තාත් අට ස්වාමයාට ලබා දෙෙන සහනයේ සැනසීම. ඒ ගේ ීල දෙවිය සක්යව රජතුමා රම් දෙෙ රාජවර අප කළපින් අනුමෝදම් මෙෙනවා ආර්ෙ සුමන සමන් දෙවිය පින් අනු ෝදම් මෙනෙනවා සෙලු ්‍රක් රාජරු ඇතුළු සමස්ත සත්තු වර්ගයාට මෙ පින් අන මෝදම්වේ වා කෙ ලාපි පින් අන ෝද කරම.